of music. පොලතිසි පුරවරේ සංචාරක කර්මාන්තය අපි දියුණු කරනවා. පරිසරය කේන්ද්‍රීයව, ජාතික වනෝද්‍යාන කේන්ද්‍රීයව, සංස්කෘතික උරුම කේන්ද්‍රස්ථානයන් කේන්ද්‍රීයව සංචාරක කර්මාන්තය දියුණු කරමින් සංචාරක ලොක්කොන්ට ඒක ප්‍රතිලාභ ලැබෙනවා වගේම සංචාරක පොට්ටොන්ටත් සහන ලැබෙන සංචාරක කර්මාන්තයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම අපි පරිසරයේ සුරක්ෂා කරන්නට ඇපකැප වෙනවා. ගොවි ජනතාවගේ පාරම්පරික ගොවි විම්ටික වගාව වෙනුවෙන් යොමු කරන්නට අපි අනිවාර්යෙන්ම ජාතික යුතුකමක් හැටියට ඒ දේ ඉෂ්ට සිද්ධ කරනවා. වනාලි මිනිස් ගැටුමට මැදිහත් වී සිටින ජනතාවට නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් තුළින් ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් තුළින් වනාලි මිනිස් ගැටුම අවම කරන්නට අපි කටයුතු කරනවා. ශුද්‍ර මූල්‍ය නයමර උගුලේ හිර වෙලා සිටින අපේ අහිංසක කාන්තාවෝ, අපේ අහිංසක දරු පවුල් ටික ශුද්‍ර මූල්‍ය නයමර උගුලෙන් අපි බේරගන්නවා. කාන්තා කේන්ද්‍රීය ගෘහ මූලික පවුල් ඒකකවල වගකීම බාරගෙන ඒ අය වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. පුලතිසි පුරවරේ අපේ ආදරණීය ජනතාව පවුල් විශාල ප්‍රමාණයක් විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකින් හැටියට කටයුතු කරනවා. අදරමැදියන්ගේ ගොදුරන් බවට පත් නොවී ජාත්‍යන්තර වෙළඳපොළ විසිතුරු මත්ස්‍ය ව්‍යවසායකින් සමග ඍජුව සම්බන්ධ කරලා ඔබගේ ඒ කර්මාන්තය දියුණු කරන්නට කටයුතු කරනවා. විසිතුරු මල් වගා කරන ගොවි ජනතාවගේ නිෂ්පාදනය අපනයන වෙළඳපොළට යොමු කරන්නට අපි වැඩපිළිවෙලක් සකස් කරනවා. පතල් කර්මාන්තේ නියැලී සිටින මහවැලි ගඟ ආශ්‍රිතව ඇලහැර බකමූන් අතරගල්ලාව කිරියෝය කුමාරැල්ල දියබෙදුම කලහගල පරාක්‍රම සමුද්‍රයේ අක්කුරේ නුවරගල යනාදී බල ප්‍රදේශවල නිත්‍යානුකූලව ඒ කර්මාන්තේ ක්‍රියාත්මක කරන අයට ලබා දිය යුතු නිත්‍යානුකූල පහසුකම් ටික අපි ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පුලදේශි පුරවරය තොරතුරු තාක්ෂණ රාජධානිය බවට අපි පත් කරනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ හැම පාසලක්ම ස්මාර්ට් පාසලක් බවට පත් කරනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ තොරතුරු තාක්ෂණ දැනුම ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රියව, පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රියව, කොළඹ හතේ ඕවසි ස්කූල් එකට, එලිසබත් මොය ස්කූල් එකට, කලම්බු ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන කයියනායකලගේ දරුවන්ට වගේ ඒ අයට පහසුකම් දෙනවා වගේම ජාත්‍යන්තර පාසල් වලට තිබෙන පහසුකම් ටික පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් වලටත් රටේම තියෙන රජයේ පාසල් 10,096ටම ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අධ්‍යාපනය නවීකරණය කිරීම අපි විශ්වවිද්‍යාල පද්ධතියටත් ක්‍රියාත්මක කරනවා. අධ්‍යාපන පද්ධතියේ ප්‍රාථමික හෝ වේවා, ද්විතීක හෝ වේවා, තෘතීක හෝ වේවා මේ හැම අංශයකම තිබෙන මානව ප්‍රශ්නවලට, මානව සම්පත් ඌනතාවයට, භෞතික සම්පත් ඌනතාවයට අපි අනිවාර්යෙන්ම විසඳුම් ලබා දෙන්නට කැප වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රය ශක්තිමත් කරන්නට, සෞඛ්‍ය ශාස්ත්‍රය ගොඩනගන්නට අපි රෝහල් පද්ධතිය
නවීකරණය කරනවා. විශේෂයෙන්ම CKDU ප්‍රශ්නය නිසා මහා හානියකට ලක් වී සිටින මේ පුලතිසි පුරවරේ අපේ ආදරණීය ජනතාවට දැනට තිබෙන පහසුකම් තවදුරටත් ශක්තිමත් කරලා තවදුරටත් නවීකරණය කරලා අහවල් දේ ආරම්භ කරේ අර ජනාධිපතිවරයා, මේ දේ ආරම්භ කරේ මේ අගමැතිවරයා. ඒ නිසා අපි ඕව පැත්තකට දාන්න ඕනේ කියන මේ රටේ තිබුණු ඒ මජර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබලා කවුරු හරි මේ දිස්ත්‍රික්කයට හොඳක් කරා නම් ඒ හොඳ දේවල් පැත්තකට අයින් කරනවා වෙනුවට ඒව ශක්තිමත් කරලා ඒව වැඩි දියුණු කරලා. ඒ වගේ මම කියන්න කැමති, අපිටත් අඩුපාඩුකම් තිබෙනවා, අපිටත් අගහිඟතාවයන් තිබෙනවා, අපිටත් ඌනතාවයන් තිබෙනවා. ඒ අඩුපාඩුකමුත් මගහරවාගෙන ප්‍රශස්ත ප්‍රබුද්ධ පිරිසිදු රාජ්‍ය පාලනයකට ඔබ සූදානම් වන්නේ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, සමහරු කියාගෙන යනවා අමාරු වෙලාවක රට බාර අරගෙන රට හරි පැත්තට හැරෙව්වලු. ඇත්තටම මොකද්ද වුනේ? රට කාපු හොර බහුතරයේ පිහිටෙන් රට බංකොලොත් කරපු විනාශකාරී පවුල් පාලනේ පිහිටෙන් ආශිර්වාදෙන් කවදාවත්ම යන්නට බැරි මහපුටුවට ගිහිල්ලා රට කාපු හොරු ටික අද ආරක්ෂා කරනවා. මම ඔබට පැහැදිලිවම කියන්න පුළුවන්, වගකීමෙන් කියන්න පුළුවන්, රට කාපු රාජපක්ෂලත් එක්ක ඩීල් එකක් නැති එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි. හොඳට හිතලා බලන්න, අපේ බුද්ධි මණ්ඩපය, අපේ නීතිඥ මණ්ඩපය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා හතරෙන් එහෙක තීන්දුවක් මේ රටේ බංකොලොත් රටේ විපතට අසහනයට පත්තුණු ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාව වෙනුවෙන් අපි ඒ තීන්දු අරගෙන ඉවරයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු අරගෙන ඉවරයි. මම අද රැස්වීමට ෆයිල් මිටි උස්සගෙන ඇවිල්ලා මම කියන්න ගියේ නැහැ බලය දෙන්න එතකොට හොරු අල්ලන්නම් කියලා. විපක්ෂයේ ඉඳගෙනම රට විනාශ කරපු කණ්ඩායම නීතිය හමුවට ගෙන ආපු මේ රටේ ජනතාව වෙනුවෙන් වන්දි ලබා ගත හැකි උසාවියේ තීන්දුවක් ගත්තේ සමගි ජන බලවේගේ අපි කියන එක මම මේ අවස්ථාවේ ඔබට කියන්න කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් මම ඔබට කියන්න කැමතියි, මම නම් ජීවිතේට රාජපක්ෂලා දිනවන්න කැන්වසින් ගිහිල්ලා නැහැ. මම නම් ජීවිතේට රට විනාශ කරපු රාජපක්ෂ පවුල වෙනුවෙන් කතා පවත්වලා නැහැ, වේදිකාවල් වල නැගලා නැහැ. දැන් රාජපක්ෂලා බලයට ගෙනල්ලා රට විනාශ කරලා මේගොල්ලෝ කියන සුදුනෝ වගේ අපි නම් 76 වසරක ආණ්ඩු කරේ නැහැලු. මං අහන්න කැමතියි, කාලයක් කෘෂිකර්ම ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් වාරි මාර්ග ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් ධීවර ඇමති හැටියට හිටියේ නැද්ද? කාලයක් සංස්කෘති ඇමති හැටියට හිටියේ නැද්ද? හිටියා. මේ ඔක්කොම හිටියා. හිටියා විතරක් නෙමෙයි, රාජපක්ෂලගේ කුලී හේවායන් හැටියට රට බංකොලොත් කරන ගමනේ මේ කය්‍ය නායකලත් කොටස්කරුවන් කියන එක මම ඔබට කියන්න කැමතියි. ඒ නිසා මම එකක් කියන්න කැමතියි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7 වසම් 295ක ගම් නගර 812ක පක්ෂ භේදයකින් තොරව
ජීවත් වෙන ඔබ මොහොතකට හිතන්න රණසිංහ ප්‍රේමදාසගේ පුතාට මේ රටේ ජනතාවට සේවයක් කරන්න අවස්ථාවක් දෙනවද නැද්ද? ජනතා තීන්දුව ඔබාතේ මේ රටේ දුප්පත්කම තුරන් කරන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතාට අවස්ථාවක් දෙනවද නැත්ද? තීන්දුව ඔබගේ අතේ මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මහා පරිමාණයේ කර්මාන්තකරුවන් ශක්තිමත් කරන්නට ප්‍රේමදාසගේ පුතාට අවස්ථාව දෙනවද නැද්ද? තීන්දුව ඔබගේ අතේ මේ රටේ බිම්මංගලක අයිතියක් නැති සිරිල් පුරවැසියන්ට ඉඩමේ අයිතිය දීලා වගාබිමේ අයිතිය දීලා ගොඩ ඉඩමේ තමන්ගේම නිවසක් තුල ජීවත් වීමේ ඒ අභිමානවත් ජන ජීවිතය නිර්මාණය කරන්නට ප්‍රේමදාසගේ පුතාට අවස්ථාව දෙනවද නැද්ද? තීන්දුව ඔබේ අතේ. දයාබර පුලතිසි පියවරේ, පුලතිසි පුරවරේ, අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරිය, මිත්‍රවරුනි, බංකොලොත්තුණු අපේ රට අභිමානවත් ආකාරයෙන් පොදු ජනතාවට වැඩි බරක් නොදී ජාත්‍යන්තරයත් සමග නිවැරදි ගනුදෙනුවකට ගිහිල්ලා ගොවියා, ධීවරයා, කම්කරුවා, දුප්පතා, ව්‍යාපාරිකයා, ස්වයං රැකියාලාභියා ජන සමාජයේ පහළ සිට ඉහළ දක්වා, ඉහළ සිට පහළ දක්වා ඔබගේ ජන ජීවිතය ආරක්ෂා කරමින් බංකොලොත් රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමේ වගකීම ප්‍රේමදාසගේ පුතාට දෙනවද නැද්ද කියන එක ඔබ තීන්දුව කරන්න, පොළොන්නරුවේ ජනතාව තීන්දුව කරන්න, රටේ ජනතාව තීන්දුව කරන්න, මගේ මාතෘභූමියටත් මාතෘභූමියේ 120,000 ජනතාවටත් ජයෙන් ජයම වේවා. අපේ පොළොන්නරු දිස්ත්‍රික්කයට නායකත්වය දෙන කිංස් නෙල්සන් මැතිතුමා, එම්.එම්. ඩොනල් සංවිධායකතුමා, සුනෙත් සංවිධායකතුමා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා, ඒ වගේම මම බොහොම ආඩම්බර වෙනවා අපේ නන්දසේන හේරත් මැතිතුමා වාමවාදී දේශපාලනයක් අනුගමනය කරලා මැද මාවතේ යන සමග ජන බලවේගයක් අපිත් සමගත් එකතු වීම අපිට ලොකු ආඩම්බරයක්. තිලක් බී මහලේකම් මැතිතුමා වාමවාදී දේශපාලනයක් අනුගමනය කරලා මැද මාවතේ යන අපිත් එක්ක එකතු වීම අපිට ලොකු ආඩම්බරයක්. තමන්කඩුව කොට්ටාසේ තමන්ගේ පළාත් පාලන ආසනය ඡන්දෙන් ජයග්‍රහණය කරලා ජනතා විමුක්ති පෙරමුණේ සිට සමගි ජන බලවේගයකට එකතු වුණු බණ්ඩාර මන්ත්‍රීතුමා අපිත් එක්ක එකතු වීම අපිට ආඩම්බරයක්, අපේ පක්ෂයට ආඩම්බරයක්. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, මම ආරාධනා කරනවා මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සියලුම දෙනාට අපිත් එක්ක අත්වල් දැනගන්න. ඒකට හේතුව මනුස්සකම තියෙන මෙතන, මානුෂීයත්වයේ තියෙන මෙතන, ජනතාව කෙරෙහි දයාව, අනුකම්පාව, ආදරය තියෙන්නේ මෙතන. ඔය හැමදේම එකතු කරගෙන දුකෙන් පෙළෙන ජනතාව දුකෙන් මුදවන්නේ මෙතනින් කියන එක, සමගි ජන බලවේගෙන් කියන එක, සමගි ජන සංගහණයෙන් කියන එක ප්‍රකාශ කරමින් මට සවන් දුන් ඔබ සියලු දෙනාටම ජය වේවා, ජය වේවා. සජිත් ප්‍රේමදාස මෙතුමන්ට අලුත් දියුණු පොළොන්නරු පුරවරයකට මුල පුරමු. පොළොන්නරු දිස්ත්‍රික්කයට ජය වේවා, පොළොන්නරු ජනතාවට ජය වේවා. අලුත් සංවර්ධනයකට මුල පුරමු, අලුත් රටකට මුල පුරමු. ජය වේවා, ජය වේවා, ජය වේවා.